ඉතින් කොහොමද? ඔන්න අද සුපුරුදු දවසක් විදිහට මගේ දවස පටන් ගත්තා. මං ඉතින් වැඩි ක්‍රීම් මරෝමයෝ උලණෙක් කෙනෙක් නෙවෙයි පාට සුදු කරගන්න හැම කියලා. මේ මං කරන්නේ පිම්පල්ස් වලට ට්‍රීට්මන්ට් එකක්. ඒක නම් පොඩ්ඩක් හිසරදයක් සමහර කාලවලට අතරලම දානවා. ඉතින් මම ගොඩක් දේවල් පිම්පල්ස් වලට ට්‍රයි කරලා තිනවා. මේ පාර මේක මට හරි ගියා. පිම්පල්ස් නම් ඉතින් සෑහෙන්න එන්නෙම නැහැ දැන්. ඒවනට ඉතින් ආවාට ඉතුරු වෙලා තිනවා. ඉතින් මොනා කරන්නද උදේට කාලේ ඉන්න එපැයි. මං ගොඩක් වෙලාවට ට්‍රයි කරන උදේ කෑමවල පරක්කු කරන්න. අද මං හදන්නේ පෝෂෙක්ට්. පෝෂෙක් කියන ජාතිය දැනගත්තෙත් මං ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. මම මෙහි ඉල්ටන් එකේ කිචන් හෑන්ඩ් කරන කාලේ තමයි මෙන්න මේක හදන විදිය හරියටම ඉගෙන ගත්තේ. හරියම ලේසි සිම්පල් දෙයක් මැජික් එකක් වගේ මට පෙනුනට. උණු වෙන වතුරට විනාගිරි නුයි දාලා ඒකට බිත්තරේ දාලා ගත්තම හරි. හැබැයි ඉතින් බිත්තරේ කටලා දාන්න ඕනේ වතුර හොඳට බොයිල් වෙනකොට. ඔයාලා දන්නවනේ මං ට්‍රයි කරන්නේ දැන් හෙල්දියට කන්න කියලා. හැබැයි හෙල්දියට කනවා කියන්නේ අඩුවෙන් කනවා කියන එක නෙවෙයි. තමන්ගේ උසට බරට අනුව කැලරි ගාන ගණන් කරලා දවසට අවශ්‍ය කැලරි ගාන ගණන් කරලා ඒ ගානට හරියන්න කනවා. හැබැයි අපි හිතනවට වඩා ඒ කැලරි ගාන ගොඩක් දේවල් කන්න පුළුවන්. ඉතින් හරියටම බැලුවොත් ඩයට් කරනවා කියන්නේ නොකරන අපි දුක් විඳින එක නෙවෙයි. හොඳට කාලා බීලා වර්ක්අවුට් කරලා ඉන්න එක තමයි හොඳ. ඉතින් මගේ ජිම් රූටින් එක මම ගොඩක් කලාවට අමතක කරන්නේ. සමහර දවස්වල ඉතින් කම්මැලි හිතෙනවා. ඉතින් ජිම් එකට යආ ගන්නනේ අපිට පණ ඕනේ. ඉතින් ඔතන එළියට අඩිය තියාගන්න එක තමයි අවුල. හැබැයි ඉතින් ගියාට පස්සේ හොඳ ෆුල් එනර්ජි එකෙන් අපේ වර්කවුට් එක කරන්න පුළුවන්. හැබැයි මම හොඳටම දන්න දෙයක් තමයි මම හොඳට ජිම් ගිහිල්ලා වැඩට යන දවසට මට හොඳට එනර්ජි තියෙනවා. මකින් කමෙන්ට් කරලා ආලා තිබුණා අක්කි ජිම් ගිහලා මොනවද කරන්න කියලා. ඇත්තටම ඉස්සෙල්ලම මම ජිම් ගිහලා කරන්න දෙයක් දන්නේ නැහැ. මුල් කාලේ අඳුරන මල්ලා දෙන්නෙක් එක්ක තමයි ගියේ. පොඩ්ඩක් ඉගෙන ගත්තා ඒගොල්ලොත් එක්ක. අනිත් එක තමයි ගිහලා අනිත් අය කරන ඒවා බලලා ඉගෙන ගත්තා. හරියට ඉක්විප්මන්ට් යූස් කරන එක. අනික ගොඩක් අය අහුවාම කියලා දෙනවා. ගොඩක් අපිට තියෙන ලොකුම අවුල ජිම් එකට ගිහලා අපි ලැජ්ජ වේද අපි මුකුත් හරියට කරන්න දන්නේ නැතුව කියලා. ඒ ගැන බයම නම් ඉස්සෙල්ලම ගිහලා කාඩියෝ විතරක් කරන්න. ඒ කියන්නේ අපි හිතමු ට්‍රෙඩ්මිල් එක යූස් කරන්න. ට්‍රෙඩ්මිල් එක යූස් කරන ගමන් අනිත් අය කරන ඒවා හොඳට ඔබ්සර්ව් කරන්න. හැබැයි තමන්ට ඕන විදිහට පස්සේ ප්ලෑන් එකක් හදාගන්න එක තමයි හොඳ. ඉතින් දන්නවද මේ උදේ රූටින් එක ඉවර කරලා මං ගෙදරාව හොඳට නිදාගන්න බලාගෙන. ඒ කියන්නේ අද මට නයිට් ෂිෆ්ට් එකක්. හැබැයි ටිංගල් මට ආවා මැසේජ් එකක් ෆෝන් එකට. මේ දවස්වල ඩාවින් වල කොවිඩ් ලෙඩ වැඩි වෙලා. හේතුව ඉතින් මං හොස්පිටල් එකේ ඉන්නේ ඉඳ දන්නවා අපේ කොවිඩ් වෝඩ් එකේ ඉඩ මදි වෙලා තියෙන්නේ. ඉතින් අපේ වෝඩ් එකේ ලෙඩ කිහිප දෙනෙක්ම පොසිටිව් වුණ නිසා අපේ වෝඩ් එකේ පැත්තක්ම රෙඩ් සෝන් එකක් විදියට වහලා කොවිඩ් වෝඩ් එකක් බවට කන්වර්ට් වෙලා. ඉතින් මං ඕකේ දවසක් වැඩ කරා. ඒ කියපු වැඩට කියපු දවසේ මං ටෙස්ට් කරා. මට කිසිම සිම්ටම්ස් එකක් නැතුව මට පොසිටිව් වෙලා ඊළඟ දවසේ ආව වැඩට යන්න තියෙති. හැබැයි මැසේජ් එක එන වෙලාව එනකොට නම් මට පොඩි ඇඟේ වෙනසක් දැනලා තිබුණේ. මගේ උගුර හොඳටම නිකන් මොකක්ද එකට කියන්නේ සෝ ත්‍රෝට් මන් දන්නේ සිංහල මොනාද කියන්නේ කියලා. උගුර නිකන් බල්ල කාල වගේ. ඒ කියන්නේ උගුර හරියට කහනවා. ඉතින් කොවිඩ් රූල්ස් කියලා දෙයක් දැන් ඇත්තටම නැහැ. දැන් කියන්නේ අපිට ගොඩාක් අසනීපනම් අයිසොලේට් වෙන්න කියලා. එහෙම නැත්තම් සාමාන්‍ය කෙනෙක් විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන්. මොකද කොවිඩ් කියන්නේ දැන් නෝමල් ෆ්ලෝ එකක් බවට පත් වෙලානේ තියෙන්නේ. ඉතින් ඔක්කොටම කලින් මට හිතුණා මට අමාරු වේද නැද්ද කියන එක දන්නේ නැති හින්දා මම ගිහලා ඉස්සෙල්ලම කරා ෂොපින්. ඊළඟ දවස් ටිකට කන්න දෙයක්වත් එපැයි. ඇඟට පණ තියෙන වෙලාව හදාගන්න කියලා හිතුණා. ඇත්තටම මේ වෙනකොටත් මගේ කකුල් දෙකේම හොඳටම නිකන් අමුතු වේදනාවක් කෙනා. මම හිතුවේ මම ජිම් ගිහිල්ලා මම ලෙග්ස් පැත්ත තමයි වැඩිපුරම වර්කවුට් කරේ හින්දද කියලාත් හිතුණා. ඒනට මට හිතෙන්නේ එහෙම නෙවෙයි. මට කීපාරක් මේ වගේ අමුතු වේදනාවක් ආවා. ඉතින් මේ මගේ ජයග්‍රාහී දෙවෙනි වතාව තමයි කොවිඩ් හැදෙන. අමු ඇත්තටම කිව්වොත් කීපාර නම් හිතුවේ මම මැරෙයි කියලා. ඒ තරමට මට අමාරු වුණා. ඉතින් මේ පාර මං ආස ස්වීටුත් මොනහරි ගත්ත හේතුව මම දන්නවා. මම ලෙඩ වුණාම ගෙදර ඉන්න වුණාම මං ඉමෝෂනලි ඩවුන් වෙනවා. එතකොට මාව සනසන තියෙන එකම දේ තමයි ස්වීට්ස්. මාස්ක් එකක් පාවිච්චි කරනවා. ඉතින් අනිත් අයට පතරවන්න බෑනේ මට කොවිඩ් හැදුනා කියලා. හැබැයි ඩාවින්නල මේ වෙනකොට සෑහෙන පිරිසකට හැදිලා තියෙන්නේ ආපහු. ඒක කරන තැන අවුලක් නැත්තම් ඕනෙම කෙනෙක්ට වැඩට යන්නත් පුළුවන්. ඊට පස්සේ මම ගියේ කොරියන් ෆුඩ් හොයාගෙන. පොඩ්ඩක් රසකට රස පින පුරවන්න පුළුවන් දෙයක් හොයාගෙන. ඇත්තටම මට එහෙම දෙයක් හරියටම හම්බුනේ මේ ස්නැක් එක ට්‍රයි කරන්න කියලා ගත්තා. ඊට පස්සේ මම හොයලා බැලුවේ කිම්චි. මෙන්න මේකත් හම්බුනේ මට ගන්නද කියලා හිතලා මට ගන්න
බෑහෙතන. පස්සේ මම කිම්චි එකයි ස්නැක් එකයි අරගෙන ආවා. ඒක හරියම චෝටි කඩයක් සිටි එකේ තියෙන හැබැයි ගොඩක් දේවල් තියෙනවා. ඒත් ඉතින් මට මුකුත් ගන්න හිතුනේ නැහැ. මං ඉතින් එතනින් ආවා. එතනින් ඇවිල්ලා මං ඊළඟට ගියේ කෙමිස්ට් වෙයා හවුස් එකට. මොකද දන්නවද පුංචි දෙයක් මට උමනාවෙද තිබුණ දැන් මාස ගාණක් මං ඒක ගත්තේ නැහැ. මගේ අතේ ලස්සන ඉන්නේ තාලත නැත්තර මේක ලස්සන එක කැතයි. मैंने मे इन हिंद तम मम इन कीन वचने इंग्रीसी इंग्रीसी क्या वोट के थिंग वोट रिमूवल के लिए दम एक प्रोडक्ट आओ इट पस मटे आलो मेक रिकमेंड करा गाने के लिए मंग उन्न कत डोल दाहरा कुना काल बलाने को दुरी हरियन के ගෙදරවම හෙන බඩගිනේ දැන් මම මගේ හිත සනසවන දවස් ටිකක් තමයි මේ වෙන මම වැකේෂන් එකට ගියා කියලා මම හිතා ගන්නවා හැබැයි ඉතින් කොයිතරම් දුරට මට වැකේෂන් එක හොඳ වේද දන්නේ නැහැ ඒක ඔක්කොම බලපන්නේ මගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඉතින් මම අද හදන්න හදන්නේ සුෂි රෝල් ටුනා වලින් इसल टूना मायोनीस मिक्स करता पास मत्क लिपे तेल बत्ती दाने मिश्रण हदागत्ता विनाकिरी दाल इकट सीनी दाल लून दाल मिश्रण हदल तीयागत्ता हर बत्ती दिनकमे रेस्ट टाइम बला मुखाते दाना कमेंट करान बला मेदवसल ऑन गोइंग हे ड्रामा हरिम प्रसिद्ध आए अत्रम क्यूद हरिम महानी दमट इन दनी मुना करा शुशी रोल टिक हरे कन्न मगे फेवरेट फुड हेब मट मेक खाले वाले मदर मम सलमन वाले मुत उड़ दाल थवत शुशी वगे खदा गता मंदा मेक मुखद की දැන්නම් පරක්ක වැඩි වුණත් විටමින් සී බොන්න හිතුණා ආසාවටත් එක්ක රසටත් එක්ක ආසින්ද සාමාන්‍යයෙන් මට තිබුණේ මේක හැදෙන්න කලින් පොඩ්ඩක් බොන්න හැමදාම මොකද මන් දැන් වැඩ කරන්නේ කොවිඩ් පේෂන්ට්ස්ලත් එක්ක හින්දා උණ හැදෙන එක නවත්ත ගන්නයි මට ඕන කොහොම හරි මොකද මට ගියපාර ගොඩාක් අමාරු වුණා ටෙම්පරේචර් එක 39ට විතර ගියා හරිම අමාරු වුණා 39.5 ඉතින් ඔන්න ඔහොම දවස ගෙවිල යනවා දැන් හවස් වෙන්නත් කිට්ටු වෙලා මේ දවස් ටිකේ කලින්ම ඉර බහිනවා මං වැඩි කීරි බොනේ කෙනෙක් නෙවෙයි ඒ වුණාට මේ තියෙන සිටුේෂන් එකත් එක්ක මගේ උගුර හදාගන්න මට මොන හරි බොන්න හිතුණා චයි ටී එකක් තිබුණා ගෙදර ගෙනත් තියාගත්ත කවුරු හරි ආපුවම දෙන්න කියලා ඒකත් හදාගන්නයි හදන්නේ තනියම ඉන්නකොට ටිකක් ඇත්තටම අමාරුයි කාලය ගෙවා ගන්න එක මේ වගේ සිටුේෂන් එකකදී ලෙඩ වුණාම ඉතින් ඒකයි මම Facebook එකේ පෝස්ට් එකක් දැම්මේ මම මේ ඉන්න දවස් හතට මං අනිවාර්යෙන් vlogs හතක් කියනවා කියලා ඒක නිකන් මම මටම වෙච්ච පොරොන්දුවක් වගේ නිකන් මං ඔයගලන්ට පොරොන්දු වෙලා මං මාව මොටිවේට් කරගන්න මොන හරි දෙයක් කරන්න ඉතින් මේ දවස් හත ගෙවන්නේ ඔයගලන්ට වීඩියෝ හදන එකෙන් නැත්තම් ඇත්තටම හරි අමාරුයි මේ විදිහට දවස් ගෙවා ගන්න.
හදාගන්න පුළුවන් එපා කරපු වැඩේ තමයි මේ වගේ වෙලාවක අස් කරන එක ටීම් වර්ක් එකක් කරන ටීම් එකක් මේ ගෙදර නැති හින්දා ඔක්කොම වැඩ ටික වෙන්නේ ඉතින් මගේ අතින්ම තමයි මගේ කටහඬත් දැන් පොඩ පොඩ වෙනස් වෙගෙන එනවා කොහොමෙන් කොහමාරි මං හවස් වෙද්දී හිතුවා මේ දවස් හත මං පාවිච්චි කරනවා කියලා මගේ කරගන්න බැරි වෙච්ච පොඩි දෙයක් කරගන්න මං හැමදාම ටාගට් එකක් තියන් හිටියා පැය භාගයක්වත් කොරියන් ඉගෙන ගන්නවා මේ දවස් ටිකේ කියලා ඒත් ඒක බැරි වුණා ඉතින් මේ පොත අතර ගත්තේ මොනහරි කුරුටු බලි ගන්නම් කියලා ඒ අතරේ මට හම්බුණු දෙයකින් මම හරියම සංවේදී වුණා ඒක තිබුණ ඉස්සෙල්ලම දැක්කේ මං මොනාහරි ලියපු දෙයකෝයි පස්සේ අපේ අම්මේ මෙහෙ මහනකට ලියපු මැෂර්මන්ට්ස් ලියපු කොටසුයි හැබැයි ඒ අතර මම දැක්කා අපේ අම්මේ ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරපුවා මේ හැමදේම යා ලියලා පාඩම් කරලා තිබුණේ මං වැඩට ගිය වෙලාවට YouTube බලලා හරියට මට දුක හිතෙනවා යා කොච්චර එෆර්ට් එකක් දරුවද මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉතින් ලංකාවට ගියාට පස්සේ අපේ අම්මේ ආපහු මේ වගේ ඈත්දල මොකද ලංකාවේ අම්මිට තියෙන වගකීම් වැඩි ඉතින් පොත මෙහෙමම මම බලාගෙන යනකොට තවත් සංවේදී දෙයක් දැක්කා ඒක මං ඕගොල්ලොත් එක්ක ඊ වෙලාවෙ විදිහටම මම බෙදා ගන්නම් එහෙනම් බලාගෙන ඉන්න අපේ අම්මේ මාව හැඬවපු තව මොහොතක් මා නැවත මෙල්බන් වලින් ඩාවින් වල ෆ්ලයිට් එක තිබුණු පසුදිනය මට කියව ගන්න බෑ මට පසුදින එයාපෝට් එකට එක ගියේද සහ ඇගේ අනේ මට තේරෙන්නේ ගියේද සහ ඇගේ හස්බන් දරුවන් සමග මා එකට නගින තෙක් බලා අත වනා යන විට මට දැනෙන හැඟීම මට තවත් දුවේ හිටියා කියලා. මම කෝකද මුඩ කියලා. මේ කියන්නේ මගේ හොඳම යාළුවා ගැන. මගේ හොඳම යාළුවා තමයි අම්මි දවස් දෙකක් බලාගත්තේ මෙහෙට එන්න කලින් අම්මි වෙයා කෙනක් දැම්මා එයාපෝට් එකටම මෙල්බන් දී පික් කරා ලයනෝ යා මේක බලයින් දන්නේ ඒ අම්මි කියලා තියෙනවා අතවන යන විට මට දැනුන හැඟීම මට තවත් දුවේ කිටියා කියලා දුව සිටින ඩාවින් වලට පසුදින ආවට පස්සේ පන්සලට ගියා මට දැනුනේ මා නුපුරුදු තැනක සිල් ගන්න ආවා කියලා මොකද දුව මට දැනුනේ නැහැ මා නුපුරුදු තැනක සිල් ගන්න ආවා කියලා මොකද දුවගේ යාළුවන් යාළුවන්ගේ අම්මල තාත්තල සිල් ගන්න ඇවිත් හිටියා අපේ යාළුකම මුලින් පන්සලෙන් ඇති වුණා ඉතින් මේ මාස 3 පුරාම ඇගේ යාළුවෝ
දැන් යාළුව දුවගේ යාළුවන් හරි ආදරෙන් මට සැලකුවා. ජීවිතය ආඩම්බර කාලයක ලබා දුන් නමුත් ජීවිතීමට ඈත් කරවීමක් සිදුවන මොහොතකි. අනේ මන්ද අම්මි මොකද අදහස් කරේ කියලා. අතීත මතක සටහන් නැ සමග අතගාල බලාපොරොත්තු ඉටු කරගත් මාගේ දියණියගේ ආඩම්බර කතා පුංචි කාලේ අතෙල්ලීගෙන මා සමඟ කතා කළේ සීන සැබෑ ජීවිත කරපෙන්නු මගේ දියණිය ගැන හරි ආඩම්බරයි. ලෝකේ කොහේ ජීවත් වුණත් ඇය මා ළඟයි. මගේ දියණිය අද මේ ජීවිත වෙන විදිය මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මට හරිම ආඩම්බරයි. ඇගේ පුංචි කාලේ සිට තිබුණු නායකත්වය ගුණ යහපත්කම් සියල්ල තුළින් ඇ ඉදිරියෙන් සිටිය තවත් සිටීම තවත් සතුටු කාරණයකි. අනුන් කෙරෙහි දක්වන අනුවේදනා මදන ලෙංගතුකම ඉතා ඉහලයි. ලාංකිකයන් වෙනුවෙන් ඇය දරන අපේක්ෂ අගය කර කටයුතු කරයි. ලොකු පින්කමක් හැටියට මා දක්වයි දකිනවා. ඒ කියන මම මේ නායට උදව් කරනේ කියන මං අම්මි දැක්ක මම යාළුවන්ට කියන අලුතෙන් එන ළමයිට මං උදව් කරන්න බලන් ඉන්නවා. ඕස්ට්‍රේලියාවට පැමිණියේ දියණියගේ යෙහෙළිය මාව එයාගේ කෙනෙක් ඇගේ ගෙදර දවස් ගානක් හොඳින් සියලු කටයුතු කර සරියා. මෙතනින් පස්සේ තමයි මේ පිටුව තියෙන්නේ. මේ මගේ යාළුවා ගෙදර ගියප එකේ කියන්නේ මගේ යාළුවා බලාගත්ත එක ගැන. කොහොමරියා ඉතුරු ටික ලියල නැහැ. තව කොහෙද වෙන පොතක තියෙනවද දන්නේ ඉතුරු ටික? දවස ගොඩාක් වේදනාකාරී දවසක්. හේතුව මේ වෙනකොට මගේ අනිත් ආදරණීය යාළුවෙක්ගේ මම ගොඩාක් ආදරය කරන ඇන්ටි කෙනෙක් එයා මේ ලෝකෙන් ගිහින්. ජීවිතේ යම් තැනක අපි හැමෝටම උරුමන දෙයක් වුණත් මගේ යාළුවව සනසන්න කියන්න ඇත්තටම මං ගා වචන නැහැ. ඒත් මං දන්නේ එක දෙයක් තමයි, මගේ යාළුවත් එයාගේ පවුලයාත් එයාගේ අම්මව ගොඩාක් ආදරෙන් සතුටින් බලාගත්තා. කවදා හරි අපේ ආදරණීයන් තාලේ යන්න කලින් ඒගොල්ලොන්ට අපේ යුතුකමක් ඉෂ්ට කරන්න පුළුවන් නම්, ඒගොල්ලොන්ගේ ජීවිතයට හිනාවක් දෙන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. එතකොට අපිට පසුතැවෙන්න ඕනේ නැහැ. ජීවිතේ මොන දේවල් වුණත් අපි ජීවිතේ ගෙවන්න ඕනේ. අද දවසත්, හෙට දවසත්, අනිද්දා දවසත් අපි හුස්ම වැටෙනකන් ගෙවන්න ඕනේ. ඉතින් කඳුළු පිහල මං ආපහු පටන් ගත්ත මං ඇත්තටම කරන්න ගිය වැඩේ කරන්න. මං හදන්නේ කොරියන් ඉගෙන ගන්න. මං දන්නේ කොච්චර දුරට මේ සතියට සාර්ථක වේද කියලා කරලා බලමු. ඇඟට පණත් නෑ, බඩගිනි වෙනවත් වැඩි. ඉතින් මොනාරි හදාගන්න කියලා හැදුව ඇත්තටම ඇඟට පණ නෑ මොකද හදාගන්න. එහෙනම් අර සුෂි රයිස් හදපලින් රයිස් ඉතුරු වෙලා තිබුණා, බත් ඉතුරු වෙලා තිබුණා. ඒකෙන් මම නෝඩි පේපර් එකක් ඔත්තලා කිම්චිත් එක්ක කෑවා. මම හිතන්නේ ජීවිතේ කාලෙකට පස්සේ මම කලින් ඇඳට යන්නයි ලෑස්ති. අටහමාර නමයි විතර වෙද්දි සාමාන්‍යයෙන් මම නිදාගන්නකොට ඇති 12 පහ වෙනවා. ඒත් මට හරි මහන්සි. මේ තියෙන්නේ මගේ ඉතින් ෆස්ට් එයිඩ් බොක්ස් එක. සෑහෙන බෙහෙත් ජාති තියෙනවා.
මේ හරියටම ගිය පාර කොවිඩ් හැදිලා ගත්ත බෙහෙත් ටික එහෙම තියනවා කෝල්ඩ් ඇන් ෆ්ලූ වලට. ඉතින් මෙහෙ අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියත් ඒගොල්ලෝ කියන්නේ කවුන්ට් එකෙන් මේ කෝල්ඩ් ඇන් ෆ්ලූ බෙහෙත් ගන්න කියලා. ඉතින් ඒකම බේලා නිකන් ඉන්නවා. මට එච්චර අමාරුවක් නෑ මේ පාර. එහෙනම් ළමයි නිදා ගන්න කාලේ හරි. ඕන්න එහෙනම් කොවිඩ් දවස් 7න් එක දවසක් මෙන්න මෙහෙම ගෙවිලා ගියා. ඔයාලට ගොඩක් ආදරෙයි. කිහිල්ලෙන්නම්.